SLT Mobitel. Pululthama aavaranayak sahitha vegavathma mobile 4G jaalaya. Shenuri avasana mohothe tamai amal manape pala karanne manape kiyak vithara labuna kiyalada hitanne man chuttak vithara dakka chuttak wage ida dakke 174k wage tippa echchara tippada
හරි ඔව් 174ක ප්‍රතිශතයක් තමයි ලැබුණේ. Thank you. අමල් ඇයි එච්චර වෙලා ගත්තේ අමල්? පොඩි ගැස්මකුත් තිබුණා රතු දෙන්නද දන්නෙත් නෑ යන්නේ. නෑ සරංග සරංග මේක දැන් මේක මේක ගේම් එකක් මේ තියෙන්නේ දැන්. මොකද මේ ගේම් එකේ දැන් අපිත් ඉන්නවා මෙතන දැන් අපිට නිකන් අපේ අදහස කියනවත් අපි ජජ් කරන එකවත් නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද දැන් මේකේ මේ තරගකරුවන්ව ඉදිරියෙන් තියෙන එක ගැන අපිත් අපි හිතන්න ඕනේ දැන් මේක. තව වැඩි හරියක් මේ රවුන්ඩ් එකේදී. එතකොට පහන් එක්ක මට සංසන්දනය කෙරුවට පස්සේ ෂෙනුරිව පහන්ට පල්ලහින්ම තමයි තියන්න ඕනේ කියන එක හිතුණා මට. එතකොට ඒකේදී මම බලයන් හිටියා මොකද ෂෙනුරිවයි පහන්වයි දෙන්නා සංසන්දනය කෙරුවට පස්සේ මට පහන්න තමයි ඔය තාම පළවෙනි එකේ තියන්න උමනා කෙනා. අමල් අපි පොඩ්ඩක් ඒක පැහැදිලි කරගමු. දැන් ගායනා කරන්න කලින්ම හිතාගෙන ඉන්න එකක් නෙමෙයිනේ ඔය. නෑ 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 ගායනා කොතනදී ඒ තීරණේ ඔබ ගන්න ෂෙනුරිව? ඒක ෆස්ට් වර්ස් එක එන්ඩ් වෙනකොට. ඒකේ ගායනේ. ඒකේ ගායනේ. එතකොට තමයි සංසන්දනය කරන්නේ මුල් මුල් ගායනයේදී ඉතමත් මම කියන්නේ මට ඇත්තටම ආදරේ හිතුණා මේ ඒ වොයිස් එකට. ඒ ඒ හඬත් එක්ක නමුත් ඒකේ ගායනය තුල තිබුණා වූ පොඩි 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 අසාර්ථකකම් හින්දා මට හිතුණා නෑ පහන්න එතන තියන්න ඕනේ. හදිසියවත් මට ඇයට මීට වැඩිය ලකුණු ප්‍රමාණයක් අඩු ප්‍රමාණයක මම හිටියා නම් එහෙම මම මුලින් ගහනවා මේක. මොකද ඇයවත් මට මේ තරගයේ ඉදිරියට ගෙනියන්න උවමනා කෙනෙක්. නමුත් අද දවසේදී පළවෙනියාවක් තියෙන තැනේදී දැනට පළවෙනියා කියන තැනේදී මට තියන්න පුළුවන් පහන්න. ඒකින්ද තමයි මම එච්චර වෙලාවක් ඉඳලා ඉවරලා අවසන් මොහොතේදී මගේ ලකුණු හත දුන්නේ. පැහැදිලි. නිරෝෂා අපිට නිරෝෂා ලබා දුන්න කාලයත් එක්ක අපිට හරියටම නිර්ණය කරන්න බැහැනේ. ඒහිඳ මම කෙලින්ම ඇහුවොත් දැන් ගීත දෙකම අහලා පහන්වද ෂෙනුරිවද ඔබට ඉදිරියෙන් තියන්න පුළුවන්. ෂෙනුරිව. කුමන කාරණා නිසා පහන් හොඳින් ගායනා කරා? පහන් ගෙත් ගත්තම අඩුපාඩු අඩුයි ගායනයේදී. ෂෙනුරිත් ගායනා කරා, ඇයගෙත් අඩුපාඩු අඩුයි. මේක සජීවි ගායනයක් තුල නිසා. හැබැයි මම අනන්‍යතාවය වැඩිපුර දකින්නේ මම ෂෙනුරිගේ. ඇයගේ අනන්‍යතාවය සහ ඒ ගීතයට එකතු කරපු ඇයගේ අලංකරණ, ඇය ඒ ගීතය ලස්සන කරන්න කරපු දේවල් ටික පහන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා මම හිතනවා. ශ්‍රීහාන්ගෙන් මම ඒ ප්‍රශ්නම ඇහුවොත් ශ්‍රීහාන්? ආංජලා ඉදිරියෙන් ඉන්නවා. මොන හේතු නිසාද? මම කැමති අය ආකෘතියකට හිර වෙන්නේ නැතුව තමන්ගේ කුසලතාවය අපිට පෙන්නනවා හැම වෙලාවෙම අලුත් දෙයක් එක්ක. මං හිතනවා අපි මේ ඉන්නේ ඉනවේටිව් ලයිෆ් එකක්, වර්ල්ඩ් එකක, ලෝකෙක. අලුත් දෙත් එක්ක අත්දහා බැලීම් එක්ක ඉන්න නවකරණයට ලක් වෙමින් නිර්මාණශීලී ලෝකයක. එහෙම පරම්පරාවක එහෙම දේවල් කරන්න බැරි කෙනා හැම වෙලාවෙම පස්සට යනවා. එතකොට තරඟ එක මූලික ගුණයක් වෙනවා. අපිට තමන්ගේ ස්කිල් එක අපි කොහොමද නව්‍යකරණයක් එක්ක ගීතයකට බද්ධ කරන්න කියන එක හොඳටම දැකපු කාරණයක් ආංජලාගේ. මං ඒකට හරි කැමතියි. ශිහාන්, මේ ඔය කාරණාව ගැන කතා කරපු නිසාම දැන් අපි මේ ගීතයක් නව්‍යකරණය කරද්දි, මේක රීමේක් කරද්දි එක එක්කෙනාට වෙන වෙන විදිහේ අදහස් තියෙනවා නේද ඒ සම්බන්ධයෙන්? ඒක මෙහෙමයි. ඒ කියන්නේ හැම වෙලාවෙම නව්‍යකරණය, රීමේකින් කියන එක ගැන අදහසක් ගන්න හෝ කමෙන්ට් එකක් ගන්න අද බෑ. අද කරන දෙයට කමෙන්ට් එක හරියටම එන්නේ තව දශක දෙකකින් වගේ අහලා බලන්න ඊළඟ පරම්පරාවේ. මොකද ඒ දවස්වල ප්‍රවීණ අපේ රජතුමාල්ලා ගැන, ජෝතිපාලයන් ගැන එදා දවසේ ඒ පරම්පරාවේ සමකාලීන මිතුරන්ගෙන් අහලා බලන්න ඔහුට කොහොමද සැලකුවේ සහ ඔහු ගැන අද තරම් මෙච්චර වදන් ලියවුණාද කියලා. නෑ. දැන් අපෙන් අහන්න එතුමා ගැන. අපිට ඔහු රජෙක්. ඒ වගේ තමයි. අද කොල්ලෝ කෙල්ලෝ මේ නව්‍යකරණයත් එක්ක මේ කරන දේ ගැන රසය පවතිනවද නැද්ද කියලා තව දශක දෙකකට පස්සේ අහන්න. එතකොට හොඳ නැත්තම් හොඳ නෑ කියයි සමහර ටීවීදී ඒවා නැවතිලා තියෙන්නේ. අදට දැනෙන දේ අද කතා කරන්න. ඒක තමයි මං හිතන්නේ අපි ප්‍රායෝගිකව මේකට මුහුණ දෙනවා කියන එක. හොඳයි ෂෙනුරි, එනම් 174ක ප්‍රතිශතයත් එක්ක දැනට දෙවන ස්ථානයේ තමයි රැඳෙන්න තියෙන්නේ.